තෙරුවන් සරණයි. අභිධර්මයේ චිත්ත චෛතසික ටූල් එක ගැන ඉතා කෙටි හැඳින්වීමක් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මේ ටූල් එකේ තියෙන සියලුම කරුණු මහාචාර්ය අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ 12 වන මුද්‍රණයයි, අභිධර්ම මාර්ගය කියන පොතේ 10 වන මුද්‍රණයයි එයින් උපුටාගත් බව මේ කරුණාවෙන් සලකන්න. මේ ටූල් එක ඔයගොල්ලන්ට අභිධර්මයේ එන චිත්ත සහ චෛතසික පිළිබඳ අවබෝධය වැඩි කරගන්න මේ උපකාරයක් වෙයි කියලා හිතුන හින්දා තමයි හිතුනේ මේක ඩිවලොප් කරන්න. මේ ස්ප්‍රෙඩ්ෂීට් එකේ ටැබ්ස් 6ක් තියෙනවා. හැම එකෙම නැවිගේට් කරන්න මේ අයිකන්ස් හදලා තියෙන්නේ. මේ ඒකකින් එකම විස්තර කරන්න. ඉතින් මේක ඕපන් කර මේ ස්ප්‍රෙඩ්ෂීට් එක ඇරිහම මේ පිටුට තමයි මුලින්ම එන්නේ. ඉතින් ඒ පිටුවේ මුල් පිටුව මේක. එතකොට චිත්තචෛතසික මූලික කාණ්ඩ කියලා දෙවෙනි ටැබ් එක, වගුව තුන්වෙනි ටැබ් එක විග්‍රහයන්, චිත්තයන් සංසන්දනය, වර්ෂන් කන්ට්‍රෝල් කියලා. ඉතින් ඒ හැම එකෙම ආපස්සට පස්ස ඉස්සරහට පස්සට යන්න පුළුවන් මේ 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 ටැබ්ස් වලින්, මේ අයිකන්ස් වලින්. ඒ හැම එකෙම ඒ විදිහට මේ තියෙන මෙතන මේ හතරක් තියෙනවා, මේකෙත් මෙතන තියෙනවා. ඒ වගේ ආපස්සට මුලට එන්න පුළුවන් ඒ ටැබ්ස් වල, ඒ අයිකන්ස් වලට ක්ලික් කරාම. ඊට අමතරව මේ අභිධර්ම මාර්ගයයි අභිධර්ම මූලික කරුණු කියන මේ දෙක ක්ලික් කරන්න පුළුවන්. ඒකට ක්ලික් කරාම මේ චෛතසික විග්‍රහයන් කියන ටැබ් එකේ ඒ පොත්වල අදාළ කරුණු වලට ස්ක්‍රීන් ෂොට්ස් වලට යනවා. ඒක ක්ලික් කරාම ඒක ඉස්සරහට මේ ඔයගොල්ලන්ට තේරෙයි මොකද්ද මම මේ කියන්නේ කියලා. ඉතින් මේ මුල් පිටුවේ තියෙනවා මේ notes and instructions කියලා මම instructions ටිකක් එකතු කරලා තියෙනවා. ඒකත් කියලා බලන්න, මේ වීඩියෝ එකත් අහලා ඒ දෙකෙන් හොඳටම ඇති මේක පාවිච්චි කරන්න පටන් ගන්න. ඊට පස්සේ ඕගලන්ට මේක පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරනකොට හොඳට පුරුදු වෙයි මේක පාවිච්චි කරන විදිය. ඉතින් අපි ඉස්සෙල්ලම යමු චිත්ත චෛතසික මූලික කාණ්ඩ කියන ටැබ් එකට. ඒක මෙතනින් ක්ලික් කරලා යන්නත් පුළුවන් ඉස්සෙල්ලා කිව්වා වගේ, නැත්නම් මෙතනින් කරන්නත් පුළුවන්. මෙතනින් ක්ලික් කරලා ගියාම මෙතන තියෙන්නේ චිත්තයන් මූලික කාණ්ඩ වලට බෙදෙන විදිය ඩයග්‍රෑම් එකකින්, ඊට පස්සේ චෛතසිකයන් බෙදෙන විදිය. ඉතින් අපි ධර්මයේ දන්නවා ඒක චිත්තයන් කාමාවචර සිත් වලටයි, රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා සිත් බෙදෙනවා. ඊට පස්සේ කාමාවචර උදාහරණයක් හැටියට ගත්තොත් අකුසල, අහේතුක, සෝබන කියලා තුනකට කැඩෙනවා. ඊපස්සේ ඒවත් අකුසල සිත් ලෝභ දේශ මූල වලට කැඩෙනවා. ඊට පස්සේ අහේතුක එහෙම කැඩෙනවා, මේ විදිහට කැඩෙනවා. ඉතින් ඒ කාණ්ඩ වලට බෙදෙන විදිය තමයි මෙතන මේ ඩයග්‍රෑම් එකකින් පෙන්නලා තියෙන්නේ. ඒ වගේම චෛතසිකයනුත් ප්‍රධාන වශයෙන් තුනකට කැඩෙනවා, සෝබන, අකුසල, අන්‍ය සමාන කියලා. එහෙම ඒ තුනත් ඊට පස්සේ මෙහෙම කාණ්ඩ වලට බෙදලා යනවා. ඉතින් ඒ බෙදිච්ච කාණ්ඩ වල මෙහෙම මේ ලින්ක්ස් දාලා තියෙනවා. ඒක ක්ලික් කරාම චිත්තචෛතසික වගුවේ අදාළ තැනට යනවා. ඒක මම මෙතනින් දැනට පොඩ්ඩක් නවත්තලා වගුවට ගිහිල්ලා පෙන්වන්නම්. ඊට පස්සේ ආපහු මෙතනට ඇවිල්ලා මම ඒක ආපහු පෙන්වන්නම්. ඊට පස්සේ මේ චිත්තචෛතසික වගුව කියන එකට යනවා නම් මෙතන යන්න පුළුවන්, මෙතන යන්න පුළුවන්. ඒ වගේ වගුවට ක්ලික් කරාම වගුවට යන. දැන් මේ වගුව ඔයගොල්ලෝ හුඟ දෙනෙක් දැකලා ඇති.
එතන තියෙන්නේ මේ චෛතසික ටික චෛතසික 52 හරහට තියෙනවා. පහළට තියෙන්නේ චිත්ත 121. ඉතින් මේ ලෝකෝත්තර ක්‍රමයට දීර්ඝ ක්‍රමයට කැඩලා සිත් කැඩුවාම 121ක් එනවා. ඒක ඒ 121ම මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඉතින් දැන් මෙතනින් මම ආයෙත් නවත්තලා කියන්නම් අර කාණ්ඩ වලට යන විදිය. දැන් එතනින් වෙන්නේ ඇත්තටම මේ දැන් මේ හැම එකම මේ චෛතසිකයන් අනිත් සමාන රාශිය, කුසල රාශිය, සෝබන රාශිය කියලා තියෙනවා. ඉතින් ඒ හැම එකම ක්ලික් කරාම අර මේ ඉස්සෙල්ලා පෙන්නපු ඩයග්‍රෑම් එකට යනවා. ඉතින් දැන් මේ ඩයග්‍රෑම් එකේ ඇත්තටම හිතුවත් ඔන්න ලෝභ මූල සිත් කොහෙද තියෙන්නේ කියලා. ඒ ලෝභ මූල සිත් ක්ලික් කරාම ඒ ලෝභ මූල සිත් අට highlight වෙලා එනවා. පස්සේ ආපහු එතනට යනවා. යන්න නම් මෙතන ඒ ඕන එකකින් මේ මේ group කරලා තියෙන ඒ links වලට එබුවාම ක්ලික් කරාම එතනට යනවා. ඊට පස්සේ හිතමුකෝ විරති චෛතසික මොනවද කියලා. ඒ චෛතසික පැත්තෙන් බැලුවොත් විරති 3 highlight වෙලා එනවා. ඒ වගේ මේ උඩ තියෙන මේ group කරපු ඒවා ඒ එතනින් මෙහාටයි මෙතනින් එහාටයි අකුසල 10 බලනවනම් ඒ අකුසල 10ට යනවා. ඒ වගේ පස්සේ චිත්ත වලත් ඒ විදිහටම මේ කාම වචර සහේතුක කාම වචර ක්‍රියා කියලා හිතුව ඒක ගිහිල්ලා ඒ 8 highlight වෙලා එනවා. ඉතින් ඒ විදිහට දැන් අතනින් මම නවත්තලා ඒ පෙන්වුවේ. දැන් මේක ඒ විදිහට වාර ඉන්ටරැක්ටිව් මෙතනින් එහාට මගුවේ කොහෙද මේ මේ ටික මේ කාණ්ඩ තියෙන්නේ කියලා හොයා ගන්න පුළුවන් මේ මේ ඒ බොක්සස් වලට ක්ලික් කරාම. ඉතින් දැන් මේ වගුව ගැන කතා කරනවා නම් 2018-19 ඇතුළත අර උඩුදුම්බර කාශ්‍යප පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ප්‍රත්‍යවේක්ෂා කියන වැඩසටහනේ ආමුදුර ලස්සන්ට මේ චිත්තයන් සහ චෛතසිකයන් පාසලක ඉන්න සමිති ළමයි වගේ උදාහරණයකට අරගෙන කියලා දුන්නා. ඉතින් මෙතන බැලුවොත් ඉතින් මේ ළමයි කියලා හිතන මේ හිතපු චෛතසිකයන් මොන මොන සමිතියද ඉන්නේ කියලා බලා ගන්නයි එක එක සමිති වල ඉන්න ළමයිම කවුද කියලා බලා ගන්නයි මෙන්න මේ chart එක උගක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේකේ තියෙන උගක් වැදගත් මේ Excel වලින් හැදුවම තියෙන වැදගත්කම තමයි Tamanට අවශ්‍ය අවශ්‍ය දේ මේ මේ charts එක filter කරන්න පුළුවන්. මේ තියෙන මේ drop down boxes තියෙන්නේ උදාහරණයක් හැටියට බැලුවොත් එහෙම. දැන් මාන කියන චෛතසිකේ මොන සිත්තරද දෙන්නේ කියලා බලන්න ඕන නම් මේ මාන කියන එතනට ගිහිල්ලා මෙතන මේ ටික් එක සිලෙක්ට් කරාම මාන තියෙන චෛතසික හතර ෆිල්ටර් වෙලා එනවා. එතකොට ඒ වගේ දැන් ඒ කාන් සිලෙක්ට් කරලා දිට්ටි කියන චෛතසික තියෙන මොන සිත්තරද කියලා බලමු. ඒ වගේම ගිහිල්ලා එක සිලෙක්ට් කරාම මේ දිට්ටි තියෙන චෛතසික හතරක් ඒ හතර තමයි තියෙන්නේ. ඒක ෆිල්ටර් වෙලා එනවා. ඉතින් ඒ වගේ තමන්ට පුළුවන් මේ ඕනම චෛතසිකයෙන් 52ක් තියෙනවා මෙතන. ඕනම චෛතසිකයක් ෆිල්ටර් කරාම ඒ මොන මොන සිත්වලද මේ ටික තියෙන්නේ කියලා බලා ගන්න. ඒ කියන්නේ මේ මේ ළමයා ඉන්නේ මොන 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 සමිතිවලද කියලා හොයා ගන්නවා. එක තමයි මෙතන කරන්නේ. ඉතින් මේ එකකින් විතරක් නෙමෙයි දෙක තුනක් පුළුවන්. දැන් ඒ කියන්නේ විචාර කියන චෛතසිකයයි දිට්ටි කියන චෛතසිකය දෙක තියෙන සිත් මොනවද කියලා බලා ගන්න ඕන. ඉස්සෙල්ලා ටිකම තමයි ආවේ. ඒක හොඳ උදාහරණයක් නෙමෙයි. නමුත් ඒ වගේ එකකින් විතරක් නෙමෙයි දෙක තුනකින්ම මේ 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 වගේ මේ ෆිල්ටර් කරන්න පුළුවන්. හොඳ උදාහරණයක් බලමුකෝ. මේ
උද්දච්ච කියන චෛතසිකයයි දෝෂ කියන චෛතසිකය තියෙන්නේ කොහෙද කියලා බලනවා නම් ඒ දෙකෙන් මෙම් අරගෙන බලුවාම තියෙනවා උද්දච්ච කියන එකයි දෝෂ කියන එකයි මෙන්න මේ දෝමනස සහගත පටික සම්ප්‍රයුක්ත අසංකාරික සිතයි සෝමනස සහගත පටික සම්ප්‍රයුක්ත සසංකාරික සිතේ තමයි දෙක තියෙන්නේ. දැන් මේ එකක් ඊට පස්සේ අන්ෆිල්ටර් කරාම ඒ උද්දච්ච කියන ටික කොහොම තියෙන්නේ තනි අනිත් ඒවාත් පේනවා. ඉතින් එන්නේ වගේ තමන්ට ඕන විදිහට මේක මේ කට් ඇන් ස්ලයිස් කරලා දිනු මේ අවබෝධය දිනු කරගන්න මොනවද මේ ඡායසික තියෙන්නේ මොන මොන සිත්වලද කියලා දැනගන්න මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඊට පස්සේ මෙතන පොඩ්ඩකට නවත්තලා මම ඊළඟ ටැබ් මේකට යන්නම්. ආයෙත් මෙතනට එන්නම්. මේ කොහොමද මේකයි එකයි ලින්ක් වෙන්නේ කියලා. එතකොට ඊළඟ එක තමයි මේ චෛතසික විග්‍රහයන් කියන ටැබ් එක. ඉතින් ඒකට යන්න මෙතන මේ මේකෙන් යන්න පුළුවන් මෙතන යන්න පුළුවන්. එතන අර ඉස්සෙල්ලා කිව්වා වගේ රාතපූජ්‍ය රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම මාර්ගය පොතේ පොතයි අභිධර්මයේ මූලික කරුණු කියන පොත් ඒ දෙකේ චෛතසික ගැන විග්‍රහ කරලා තියෙන පිටුවල ස්ක්‍රීන් ෂොට්ස් තමයි මේක තියෙන්නේ. එතකොට මේ කොළපාට කොළම් එකේ තියෙන අභිධර්ම මාර්ගය කියන විස්තර කිරීමයි දුමුරු පාට කොළම්ස් වල තියෙන අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ ඒ චෛතසිකයන් විස්තර කරලා තියෙන විදියයි. ඉතින් ඔයාලට පේනවා මේ අභිධර්ම මාර්ගය කියන විස්තර කිරීම කෙටි. ඉතින් කාට හරි මේක මේ කෙටි විස්තර කිරීමක් ඕන නම් මේක බලන්න පුළුවන්. දීර්ඝ විස්තර කිරීමක් ඕන නම් අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ විස්තර කිරීම දෙකම මෙතන සයිඩ් බයි සයිඩ් තියෙනවා. තියෙන වෙලාව අනුව ඉතින් ඒක කියවන්න පුළුවන්. ඉතින් ආපහු මම දැන් අතන නවත්තලා ආවනේ. ඉතින් මම ආපහු වගුවට ගියොත් මේ වගුව ඇත්තටම ඒකත් එක්ක ලින්ක් වෙලා තියෙන. ඉතින් හිතමු මට දැනගන්න ඕන વિચાર කියන්නේ මොකද්ද කියලා. මේ વિચાર කියන එකේ මේ ඇත්තේ වචනෙට ක්ලික් කරාම අර පොතේ ਵਿਚාරය කියන තැනට යනවා. එතකොට ඒ ਵਿਚාරය කියන එක විකාට කියව ගන්න පුළුවන්. මේ පොතේ විග්‍රහය අනුව හරි දිගට කියවන්න ඕන නම් මූලික කරුණු පොතේ යන්න පුළුවන්. ඉතින් ආපහු chart එකට යනවා නම් මේක මෙතන ආපහු black back to chart කියන එක ක්ලික් කරලා ඒ ਵਿਚාරය කියන තැනට යන්න පුළුවන් මේ විදියට. එහෙම නැත්නම් chart එකේ මුලටම යනවා නම් මෙහෙම වහම chart එකේ මුලටම ආපහු යනවා. ඉතින් ඒ 452 ඕනම තැනකින් ඕනම වෙලාවක මේ වචනෙට ක්ලික් කරාම ඒ මොකටද කියලා මේ යන්න පුළුවන්. මේ සමහර ඈතට මේ පස්සට තියෙන චෛතසිකයන් වැඩිය අහලා නැති ඒවා. ඉතින් මේ කෙටි ක්‍රමයට මෙතන තියනවා කියව ගන්න. ඊට පස්සේ චෛතසික විග්‍රහයන් කියන එක තමයි ඊළඟ ටැබ් එක. ඒකට මෙතනින් ගිහිල්ලා චෛතසික විග්‍රහයන් නෙමෙයි චෛතසික චිත්තයන් සංසන්දනය කියන එක චෛතසික විග්‍රහයන් කතා කළානේ. ඒක පොත් දෙක. මේ චිත්තයන් සංසන්දනය කියන එක හුඟක් වටිනවා කියලා මට හිතෙනවා. ඒකේ කරන්න පුළුවන් මේ සිත් එක එක සිත් සංසන්දනය කරන්න පුළුවන්. එතකොට මේ සිත් 121කින් ඕන එකක් මේ පහේ සිලෙක්ට් කරන්න පුළුවන්. ඒකට එකක් සයිඩ් බයි සයිඩ් තියලා මොනවද මේ වල තියෙන වෙනස් කම් කියලා බලන්න පුළුවන්. පහම සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. එක දෙකක් වුණත් තුනක් වුණත් හතරක් වුණත් ඒක වෙලාය පුළුවන්. ඒටි උදාහරණයක් ගත්තත් අපි දැන් වගුවට ගිහිල්ලා බලමු කියමුකෝ මූල සිත් දෙක. එතකොට සිත් 11 වෙනි සිතයි 12 වෙනි සිතයි. එතකොට මේ සංසන්දනය කෙනෙක් ගිහිල්ලා මේ yellow කහපාට box එකේ 11
එකලොස්වෙනි සිත උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත, ඒ මෝහමූල සිතක්. ඊට පස්සේ 12 වෙනි එක අපි මේ දෙකෙන් සංසන්දය කරන්න හදන. ඒතර ඒකේ උපේක්ෂා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. ඒතර මේ දෙකේ තියෙන මේ ඒ දෙක ඒ දෙකේ තියෙන චෛතසික ටික ඔක්කොම මෙතන ලිස්ට් කරලා දෙනවා. මේ ක්‍රොස් එකක් තියෙන ඒ චෛතසික නෑ කියන්න. එතකොට මේ සර්වචිත්ත සාධාරණ හතයි විතක්ක ਵਿਚාර. නමුත් උද්දච්ච සම්ප්‍රයුක්ත සිතේ අධිමෝක්ෂය තියෙනවා, විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතේ අධිමෝක්ෂය නැහැ. ඒ වගේ මේ සයිඩ් බයි සයිඩ් තියෙනකොට මේ දෙකේ තියෙන වෙනස්කම් හොයන්න පුළුවන්. ඊට පස්සේ මෙතන විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතේ විචිකිච්ඡාව තියෙනවා. එතන ඒක උපේක්ෂා සහගත උද්දච්ච සම්ප්‍රයුක්ත සිතේ විචිකිච්ඡාව නැහැ. ඒ වගේ මේ මෙතන කරන්න පුළුවන්. අන්න ඒ වගේ සංසන්දනය කරන්න පුළුවන්. තමන්ට ඕන සිත් එකක් මේ 121 එකෙන් මේ පහේ මේ සිලෙක්ට් කරලා කම්පයර් කරන්න පුළුවන්. තව හොඳ උදාහරණයක් තමයි රූප මේ ධාන සිත්. අපි උදාහරණයකට රූපාවචර කුසල් සිත් බලමු. අපි වගුවට ගිහිල්ලා රූපාවචර කුසල් සිත් පහක් තියෙනවා. මේ ධාන සිත් පහක්, ඒක වෙන්නේ 55 ඉඳන් 59 කියන සිත්. ඉතින් ඒකට පස්සේ ආපහු සංසන්දනය කෙනෙකුට ගිහිල්ලා මේක හැම මේ 55 වෙනි සිත 55 ඉඳන් 59 වෙනකන් එක සිලෙක්ට් කරොත් එතකොට දැන් මේක පළවෙනි ධ්‍යාන, ප්‍රථම ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, පස්වෙනි ධ්‍යානය. එතකොට මොනවද මේවල තියෙන වෙනස? දැන් මේ උඩට ගියොත් එහෙම දැන් අපි දන්නවා පළවෙනි ධ්‍යානයේ විතක්ක, විචාර, අධිමෝ, ප්‍රීති, සුඛ ඒ ටික තියෙනවා. දෙවෙනි ධ්‍යානෙට විතක්ක නැහැ. තුන්වෙනි ධ්‍යානෙට විතක්කත් නැහැ, විචාරත් නැහැ. හතරවෙනි ධ්‍යානෙට විතක්කත් නැහැ, විචාරත් නැහැ, ප්‍රීතිත් නැහැ. පස්වෙනි ධානයේ විතක් කරන විසගත විචාරත් නැහැ, ප්‍රීතිත් නැහැ. ඒ වගේ මේ පහළට වෙන්නවම මේ කරුණා මුදිතා කියන දෙකත් නැති වෙලා තියෙනවා. අන්න ඒ වගේ මේ එකම තැනකදී මේ ඔක්කොම ටික මේ සංසන්දනය කරනකොට ලොකු පහසුවක් වෙනවා මේ සිත්තුයි චෛතසිකයි තේරුම් ගන්න. ඉතින් අනිත් එක තමයි මෙතන තියෙන්නේ. දැන් මේ මොකක් හරි චෛතසිකයක් මෙතන තියෙනවා නම් නොතියෙනවා නම් ඒක මොකක්ද කියලා බලාගෙන ඒක තේරුම් බලාගෙන දැන් මෙතනදී ප්‍රඥා මේ අප්‍රමාණ චෛතසික දෙක නැහැනේ පංචම ධ්‍යානයේදී. එතන මොකද්ද මේ මුදිතාව කියන්නේ කියලා දැනගන්න ඕන නම් මෙතන ක්ලික් කරලා අර පොතේ විග්‍රහයට යන්න පුළුවන්. ඉතින් එතන ගියාම මුදිතාව කියන එකට යනවා. මුදිතාව කියන්නේ තමාට යම් සම්පතක් ලැබුණොත් ඒ ගැන සතුටු වන්නාක් මෙන් අනුන්ගේ සම්පත් ගැන සතුටු වන්නා වූ ස්වභාවය මුදිතා නම් වේ. ඉතින් ඒ කෙටි විග්‍රහය තව චුට්ටක් දිග එකක් මේ පොතේ තියෙනවා. ඉතින් ඒ විදිහට අර විගහට පොත් පෙරල පෙරල ඉන්න ඕනේ. මෙතනින් කෙලින්ම ගිහිල්ලා මේක හොයාගන්න පුළුවන්. මේවල විග්‍රහය නෙවෙයි මොක මේ සිත්වල තියෙන වෙනස්කම් ආපෝ සංසන්දනයට ගියොත් ඒ වගේ මේක තව ඒවා හොයා ගන්න ඕන. දැන් ඊට පස්සේ දැන් මෙතන විතක්ක නැහැ, විචාර නැහැ, ප්‍රීති. මොකද ප්‍රීති කියන්නේ කියලා හතරවෙනි ධානයේදී ප්‍රීති කියන එක නැති වෙලා යනවා. එතකොට ඒක බලනවා නම් අයි විදිහට ඒ ක්ලික් කරාම ප්‍රීති කියන තැනට එන්නේ. හරි, එතකොට මෙතනින් එහාට මේ ටික තමයි තියෙන්නේ මේ ස්ප්‍රෙඩ්ෂීට් එකේ. ඉතින් මුල් පිටුවට ආපහු ගියොත් මගේ ඉස්සෙල්ල කිව්වා වගේ මේකේ සියලුම තියෙන සියලුම දේවල් අතිපූජ්‍ය රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත් දෙක අනුවයි සකස් කරලා තියෙන්නේ.
මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් වල යට වෙන්න ලියලා තියෙනවා මේ මොන හරි වැරදක් තියෙනවා නම් පුළුවන් ඉක්මනින් මට දැනුම් දෙන්න. එතකොට ඒක නිවැරදි කරන්න පුළුවන්. ඉතින් අභිධර්මයේ වගේ ධර්මයක් ප්‍රචාරය කරනකොට අපි හුඟක් විමසිලිමත් වෙන්න ඕන නිවැරදි විදියට ඒක ප්‍රචාරය කරන්න. ඒ හින්දා නිවැරදි කරන්න දෙයක් මෙතන තියෙනවා නම් පුළුවන් ඉක්මනට දන්වන්න. එතකොට මේක වෙනස් කරලා අප්ඩේට් කරලා එවන්න පුළුවන්. මේතර වේ වර්ෂන් කන්ට්‍රෝල් කියන එකේ තියලා තියෙනවා මේ මොන මොන මොනවද මේ ඒක මේ ටූල් එක ඩෙවලොප් වෙච්ච හැටි. ඒ දැන්ට තියෙන ලේටස්ට්ම වර්ෂන් එක තමයි වර්ෂන් 2 කියන එක 2009 ඔක්තෝබර් මාසේ. ඉතින් ඒක අලුත් වෙලා නම් මේකේ අලුත් දෙයක් ඉස්සරහට අලුත් වෙනවා නම් වර්ෂන් 3 කියලා හරි දිගට ඒක වෙනස් වෙලා එයි. ඉතින් එච්චර තමයි මේක ගැන කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ පුළුවන් විදියට මේක දැනගන්න බලන්න. ඉතින් අභිධර්මයට අලුත් කෙනෙක් නම් මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. සියලු දෙනාට මේ තුලින් අභිධර්මයේ මේ චිත්ත සාචෛතසිකයන් පිළිබඳ අවබෝධය දියුණු කර ගැනීමට උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි.